අර ෆයිල් ටික තාම තියෙනවද? තියෙනවා. තියෙනවා. ඒවා ඒ කාර්යාලයෙන් ගිරිටද නැද්ද කියන එක අදාළ නැහැ. මේ රටේ මහ ජනයාට කරලාද අපරාධවල ෆයිල් මාසතුව තිබෙනවා. සමහර ඒවා නීතිපති පාර්ලිමේන්තුවේ නඩුගොනුවල තිබෙනවා. සමහර ඒවා අපරාධ පරිශීලන පාර්ලිමේන්තුවේ ඉර වෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලත් දූෂණ කොමිසම සභාවේ ලාච්චු අතර තියෙනවා. සමහර ඒවා ටිකක් මංගාව විතරක් තියෙනවා. මේ අරව තියෙන අතර මංගාව විතරක් තියෙනවා. එක 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 මම මම ප්‍රසිද්ධ ඉදිරිපත් කරන දවසක් මාධ්‍ය සාකච්ඡාවල ෆයිල් ටික ඔක්කොම ගිහලා ඕන ෆයිල් එකක් හදලා පෙන්නන්න කිව්වම මම කියන්නම් කියලා. අවස්ථාව දුන්න බොරු ෆයිල් නෙවෙයි කියන්න මට ඒක ඕන. දේව තියෙනවා. මේ රටට අද ලෙඩෙක් ස්පිරිතාලේ බෙහෙත් නැතුව මිය යනවා නම් මියන්න හේතු ඒ ෆයිල් එකේ තියෙනවා. මේ රටේ දරුවෙක් තමගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන තියෙනවා නම් ඒකට හේතු ඒ ෆයිල් එකේ තිබෙනවා. මේ රටේ ස්වාමියාට තමගේ දරුවන් බිරිඳ දාලා රට අත්හැරලා යන සිදුවී තිබෙනවා නම් ඒකට හේතු තියෙන මේක ඇතුළේ. ඒ නිසා මේ ෆයිල් කවර හරි කඩදාසි හරි නෙවෙයි. මේ රටේ කැත ශෞර දූෂිත පාලනයන්ගේ ඉතිහාසයේ ගුණයක්. ඒවා දැක්කම කම්පා වෙන සිදුවීම් තියෙනවා. තමන් පදින වාහනේ ආන්ඩින් දීපු වාහනේ එන්ජින් එක මාරු කරලා එන්ජින් එක ගලවලා තව එන්ජින් නයි කරනවා. මේ අක්කුමි රට පාලනය කරලා තියෙන අපේ රටේ. සමහර තැන් වල තැම්පත් කරන ලද ධාතුන් වහන්සේලා මාරු කරා කියන ෆයිල් තියෙනවා. මේ ආගම සර්දාව ගැන දේශනා කරන නායකයෝ ඒ කරඬු ඒ තැම්පත් කරන වස්තුන් හරිද? ඒ මාරු කරා කියලා ෆයිල් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ කැත දේශපාලනයේ ස්වභාවය පෙන්නු කරන ඉතිහාසයක එකතුල සැඟවී තිබෙනවා. ඒ ඉතිහාසය දන්න නිසා තමයි ඒක මොනතරම් ගැඹුරුද අප්‍රසන්නද කැතද කියන නිසා තමයි අපිට තව තවත් දිරිය වඩවන්නේ මේ දේශපාලනය වෙනස් කරන්න ඕන කියලා. හරිද? මෙහෙම යන්න දෙන්න එපා රටකට. මෙහෙම යන්න ඕනේ නෑ රටකට. මේම රටක මිනිස්සු දුක් විඳින්න ඕනේ. මේම කැත පන්නේ දේශපාලනයක් අපේ රටට අවශ්‍ය නෑ. දැන් බලන්න අද අපේ රටේ දේශපාලන පොරපිටිය දිහා බලන්නකෝ. අරහින් ගන්නවා, මෙහින් ගන්නවා, ගිවිසුම් ගහනවා, සන්දාන එක එක වර්ගයයිනේ. මම කියන්නේ එළබෙන ජනාධිපති වර්ගය. චන්ද්‍රිකා, මෛත්‍රී, ගෝඨාභය, මහින්ද, රනිල්. මේ පස් දෙනාම එක කඳවුරකට එනවා. මේ ප්‍රයත්නට විරුද්ධව. සජිත් සහ රනිල් අතර එකඟතාවයක් ඇතිවීමට ඉඩ කඩ ටිකක් අඩුයි. ඒ දෙන්නා අතර තියෙන පුද්ගලික විරෝධයක් නිසා. දෙන්නගම් පුද්ගලිකව නයි මුකටින් සමීක්ෂක නැත්තම් ඒත් යනවා. මම දන්නවා සජිත්ගේ කණ්ඩායම රනිල් එක්ක සාකච්ඡා කරලා මේකට මුහුණ දෙන්න අපි එකතු වෙන්න ඕන කියලා. මම දන්නේ සජිත් ප්‍රේමදාස කියලා මම හිතන්නේ රනිල් සහ සජිත් අතර තියෙන පුද්ගලික ප්‍රතිවිරෝධය නොවෙන්න ඒගොල්ලොත් එකතු වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ නොහිතපු දේශපාලන ප්‍රවාහයකට ඒගොල්ලෝ මුහුණ දීලා දිනනවා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ ඒගොල්ලන්ගේ තොටිල්ල මේ විදියට ගැස්සෙන්න පටන් ගනී කියලා. ඒගොල්ලන්ගේ බලය මේ විදියට ප්‍රශ්න කරේ කියලා. ඒගොල්ලෝ හැමදාම හිතුවා රනිල්ගෙන් පස්සෙ මහින්ද මහින්දගෙන් පස්සෙ රනිල් හා නේද රනිල්ගෙන් පස්සෙ සජිත් වගේ ඒගොල්ලන්ගේම බල කඳුරු අතරේ බලහුව මාරු කරගෙන මේවා කාලේ වැලිතලාවේ යටපත් කරලා අපරාධ දූෂණ වංචා නේද මම කියන්නේ රනිල් හරි මිනිහෙක් නම එකක් කියන්නේ. ලසන්ත වික්‍රමතුංග ගැන විතරක් පරීක්ෂණයක් කරන්න ඕන. හෘද සාක්ෂි තියෙන මිනිසෙක්. ලසන්තව ඝාතනය කරන්නේ ප්‍රධානම හේතු රනිල් වික්‍රමසිංහ බලයට ගැනීම සඳහා ලසන්තගේ පෑනමීවීම. ඉතුරු තමට හරි සාක්ෂිතන පරීක්ෂණ පටන් ගන්න ඕනේ. මේ කාලේ වැලිතලාව විසින් වැටි යුතු අපරාධ හරි කාලේ වැලිතලාව විසින් වැසිය යුතු දූෂණ හරි නෙවෙයි. මේ සමාජීය ඛේදවාචක ඉතිහාසයේ මේ තියෙන. මේක අපි පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේම මේ පරාජයටපත් කිරීම සඳහා එකතු වෙන සෑම දූෂිත චෞර වලලක්ම පරාද කරන්න ඕනේ. ඒක මට විතරක් තනියම කරන්න බෑ. අපේ ව්‍යාපාර විතරක් තනියම කරන්න බෑ. මේ වුවමනාව මේ රටේ පුරවැසියන්ට තියෙන්න ඕන. තවදුරටත් අපේ දරුවන් අපේ දෙමව්පියන් අපේ රට මේ විනාශකාරීත්වයෙන් ඉස්සරහට යන්න බෑ. අඟලක් යන්න බෑ මතක තබා ගන්න. මේ දේශපාලන. මේක වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කිරීම සඳහා සාතිසේ බහුතර ජනතා වුවමනාව පෙරබදින්න ඕනේ. අපි ඔබට ආරාධනා කරන්න. මේක මේ ගේම් එක අපි දන්නවා. මේක භයානක බව දන්නවා. මේ ගේම් එක සරල ගේම් එකක් නෙවෙයි. මේක රනිල් මහින්ද අතර බලේ හුමාරු වීමක්, මහින්දෙන් මෛත්‍රීට බලේ හුමාරු වීමක් ගේම් එකක් නෙවෙයි. මේක ඉතාමත් ගැටුම්කාරී ගේම් එකක්. ඒගොල්ල මොන වර්ගයේ සූදානම් කරේද කියන එකත් අපි දන්නවා. මොකද අපිට පරාද වුණා. අපි පරාද වුණා. අපි පහුව දැන්න දේශපාලන කරනවා. අපි 103ට බැස්සා. අපි පහුව දැන්න දේශපාලන කරනවා. ඒගොල්ල පරදුණු. ඒගොල්ල පරදුණු. ඒගොල්ල දක්න සීනිය භයානක සීනිය. ඒ නිසා ඒගොල්ල පරදින වෙනකොට බලේ වෙනින් කළ හැකි හැම දෙයක්ම කරනවා. ඒ නිසා අවසන් වශයෙන් කියන්නේ අපිට තිබෙන එකම ශක්තිය මේ රටේ ජනතාවගේ විශ්වාසය, ආශිර්වාදේ මැදියත් වීම විතරයි. ඒ නිසා ඔබ එකතු වෙන්න මේ ප්‍රයත්න අපි එක්ව ජයග්‍රහණය කිරීම සඳහා කෙනෙල්ලිම තමයි මට කරන් තියෙන්නේ. බොහොම ස්තුතියි හැමදෙනාට.